කොමිෂන් සභාව තුනක් මහ ජනතාවගේ මුදල් වලින් පත් කරලා කාලේ නාස්ති කරේ මොකටද මේ සහරන් හෂීම්ගේ වීඩියෝවක් නම් ආරක්ෂක ලේකම්වරයාට අන්තිමට පෙන්වන්න තියෙන්නේ අන්න මෙන්න මේක හැමදේම තියෙනවා කියලා. මේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසට කතෝලික සභාවෙන් ලැබෙන ප්‍රශ්න 20. පළවෙනිම දේ තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන චෝදනාවලින් දේශපාලන නායකයන්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්න මහත්මයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියන එක. ඔහු මහජනතාවගෙන් පඩිගන්න සහ මහජනතාවට වග කියන්නට අවශ්‍ය ඒ වගේම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න පත් වෙලා ඉන්න රාජ්‍ය සේවකේ. ඒ නිසා මෙතනදී ඔහුගේ වාකීම වෙන්නට ඕනේ මේ දේශපාලන නායකත්වය ආරක්ෂා කර ගැනීම නෙමෙයි නමුත් ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම. ඒ නිසා අපි දකිනවා මේ මෙවැනි මාධ්‍ය සාකච්ඡා ලැබීමෙන් ඔහු සදාචාරාත්මක බිඳවැටීමක සිටිනවා කියන එක. දෙවැනි කාරණය තමයි දෙවැනි ප්‍රශ්නේ පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. ඒ පිළිබඳව රටම අද කතා කරනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනවාද? එහෙම විමර්ශන කළා නම් ඒවයේ වාර්තාවල් කෝ? මොකද දැන් කමල් ගුණරත්න මහත්මයා එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා අපි බොහෝ විමර්ශන කරලා තියෙනවා ඒ වගේම කරමිනුත් සිටිනවා කියලා කියනවා. ඒතර අපි අහන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳ කරපු විමර්ශනයන් තියෙනවාද? එහෙමනම් ඒවයි වාර්තාව කොහෙද? ඒ වගේම කමල් ගුණරත්න මහත්මයාත් ඒ වගේම පොලිස් ප්‍රකාශකතුමත් ප්‍රකාශ කරනවා මේ ඇමරිකාවේ FBI ආයතනය විසින් කළ පරීක්ෂණ වාර්තාවක් පිළිබඳව. එතන මේ පරීක්ෂණ වාර්තා වෙත ඔවුන් සිට යොමු කරන මේ කමල් ගුණරත්න මහත්මයාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී FBI ආයතනය විසින් සහරන් සමග සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයෙකුගේ IP ඇඩ්‍රස් එකක් IP ලිපිනයක් ලබා දීලා තියෙනවා. එතකොට මේ IP ලිපිනය පිළිබඳව පැවැත්වපු පරීක්ෂණවල ප්‍රතිඵල ගැන එතකොට කමල් ගුණරත්න මහත්මයා කතා කරන්නේ නැත්තේ ඇයි? මේ IP ලිපිනේ හිමිකරුවව කැඳවලා CID ප්‍රශ්න කළ අවස්ථාවේ හමුදා බුද්ධ්‍යංශයේ අධ්‍යක්ෂ ඒක වැළක්වුවේ කාගේ නියෝගයක් පරිදිද? ඒක වළක්වනවා. ඒ වළක්වන්නේ කාගේ නියෝගය ඇතුළත්ද? පරීක්ෂණ කටයුතු වලට කළ එම බාධා කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති පියවරවල් මොනවාද? දැන් පාස්කු ප්‍රහාරයේ හතරවෙනි ප්‍රශ්නය තමයි පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම්. දැන් FBI ගැන කතා කරනවා, එතකොට ඒ වාර්තා ගැන කතා කරනවා. මේ අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්මයා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහාරයේ සුළුමුළු සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි? දැන් එහෙම ඉන්දීය ඔත්තු සේවාව තමයි නිලන්ත ජයවර්ධන මහත්මයාට අප්‍රේල් මාසයේ මුල ඉඳන්ම මේ ප්‍රහාරය පිළිබඳව කරුණු සපයලා තියෙන්නේ, තොරතුරු සපයලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඇයි එම රහස් ඔත්තු සේවයේ සහාය ලබා ගන්නේ නැත්තේ මේ පාස්කු ප්‍රහාරයේ සුළුමුළු හොයාගන්න? පස්වෙනි ප්‍රශ්නේ තමයි
දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දැන් සාරා ජෙස්මින් මැරුන් නැහැ කියන එක DNA පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. එතකොට සාරා ජෙස්මින්ව ඉන්දියාවට පිටමං කරාය කියලා සඳහන් වෙනවා පාස්කු කොමිෂන් වාර්තාවෙත් ඒක තියෙනවා. එතකොට ඒකට සම්බන්ධ වුණාය කියලා කියන පොලිස් පරීක්ෂකවරයෙකු තාමත් අත්අඩංගුවේ සිටිනවා. එතකොට ඉන්දියාවට ඇය පලා ගියා නම් එහෙමනම් මේකේ ඇත්ත නැත්ත හොයාගන්න ඉන්දිය රහස් ඔත්තු සේවේ පිහිට ගන්න පුළුවන්. එහෙම පිහිට ගත්තාද? එහෙම පිහිට ඉල්ලුවාද? ඒ සහාය ඉල්ලුවාද? එහෙම නැත්තම් ඒ එහෙමනම් ඒ සහාය රජයට ලැබුණාද නැද්ද? එතකොට සාරා ජෙස්මින් පිළිබඳ සත්‍යතාවය හොයලා තියෙනවද නැද්ද? ඒ ගැන විමර්ශන කරලා තියෙනවා. දැන් අවුරුදු 3ක් මේ විමර්ශන කටයුතු සිදු වෙනවා කියලා ආරක්ෂක ලේකම්වරයා කියනවා. එහෙම අවුරුදු 3ක විමර්ශන වලින් පස්සෙත් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තියෙන්නේ වසර 3කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සිදු වෙන්නට ඉස්සෙල්ලා සහරාන් හෂීම් පටිගත කළා කියලා කියන වීඩියෝවක්. දැන් මේ අවුරුදු 3කට පස්සෙත් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තියෙන්නේ මේ අවුරුදු 3කට ඉස්සෙල්ලා සහරාන් හෂීම් පටිගත කරව වීඩියෝවක් නම්, එහෙමනම් මේ අවුරුදු 3 පුරාම අප්‍රමාණ මුදල් සංඛ්‍යාවක් වැය කරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 1කමාරක් තිස්සේ වග විභාග කිරීමට ජනාධිපති කොමිසමක් නඩත්තු කරේ ඇයි? කොමිෂන් සභා 3ක් පත් කරලා තියෙනවා. එතකොට කොමිෂන් සභා 3ක් මහජනතාවගේ මුදල් වලින් පත් කරලා කාලේ නාස්ති කරේ මොකටද? මේ සහරාන් හෂීම්ගේ වීඩියෝවක් නම් ආරක්ෂක ලේකම්වරයාට අන්තිමට පෙන්වන්න තියෙන්නේ අන්න මෙන්න මේකේ හැමදේම තියෙනවා කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් අපි නගන, රටේ මිනිස්සු නගන මේ හැම ප්‍රශ්නයකටම උත්තර සහරාන් හෂීම්ගේ ප්‍රකාශයේ තියෙනවා කියලා කමල් ගුණරත්න මහත්මයාත්, ඒ වගේම මේ පොලිස් මාධ්‍යක ප්‍රකාශ මාධ්‍ය ප්‍රකාශකවරයාත් කියනවා. ඒතර එහෙමනම් ඒ හැම ප්‍රශ්නයකටම මේ සහරාන් හෂීම්ගේ ප්‍රකාශයේ තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ සමස්ත සත්‍ය ලෙස ඉදිරිපත් කිරීමට, ඒක ඉදිරිපත් කරන්න මේ තමයි සමස්ත සත්‍ය කියලා සහරාන් හෂීම්ගේ වීඩියෝව ඉදිරිපත් කරන්න අවුරුදු 3ක් ගත්තේ ඇයි? අවුරුදු 3කට පස්සෙත් ඉදිරිපත් කරන්නේ ඒක එච්චරද? අටවෙනි ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරයේ සමස්ත සත්‍ය සහරන්ගේ පටිගත කරපු වීඩියෝ පටේ තියෙනවා නම්, එහෙමනම් මේ රටේ සියලුම ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අවුරුදු 3ක් තිස්සේ දිවා රෑන් නොබලා මහා වෙහෙස මහන්සියක් දරලා, මේ කමල් ගුණරත්න මහත්තයා කියන හැටියට නොබලා ක්‍රියා කරලා සොයාගත්තු දේවල් මොනවද? ඒතර ඒව ඉදිරිපත් කරන්නේ නැද්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරයේ චූදිතෙන්ට චෝදනාවල් අධිචෝදනා නඩුගොඩ ගොනු කිරීම ආදිය බොහොම කැපවීමෙන් පරිශ්‍රමයෙන් කාලය වැය කරලා සිදු කළයි කියලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන ඒක වළක්වා ගන්නට කටයුතු නොකර සිය රාජකාරිය බරපතල ලෙස පැහැරහැරි බවට ජනාධිපති කොමිෂන් සභාව යම් යම් පුද්ගලයන්ට විරුද්ධව චෝදනා කරලා තියෙනවා. ඒ පිටවල් නිර්දේශත් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට එහෙම තමන්ගේ වගකීම් පැහැරහැරලා මේ මහා ම්ලේච්ඡ මිනිස් ඝාතනය සිදුවන්නට ඉඩදීම සම්බන්ධයෙන් ඒක මහා අපරාධයක්. මෙන්න මේ අපරාධයට
සම්බන්ධයි කියලා කොමිසම නම් කරලා තියෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ? එච්චර ගැඹුරු පරීක්ෂණ කරලා තියෙනවා නම් අවුරුදු 3ක් තිස්සේ. ඒ වගේම මේ චෝදනා අධිචෝදනා සහ නඩුගොනු කරලා තියෙනවා ඉතාමත්ම කැපවීමෙන් සහ පරිශ්‍රමයකින්. කොහොමද මේ මේ චූදිතේන්ට නඩුවකදී අධිකරණයේදී චූදිතේන්ව නිදොස් කොට නිදහස් කරන්නේ? විශේෂයෙන්ම විත්තියේ සාක්ෂිවත් කැඳවන්නේ නැතුව, ඒ තරම් දුරටවත් නඩුවක් ගෙනියන්නේ නැතුව කොහොමද මේ අය නිදොස් කොට නිදහස් වෙන්නේ? දැන් මේ ඒ විදියට නිදොස් කොට නිදහස් කරන ලැබූ ඒ පුද්ගලයන්ව එසේ නිදහස් කිරීමේදී අධිකරණය පැවසුවේ, අධිකරණ තීන්දුවේ තියෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන නඩුගොනු අසම්පූර්ණයි කියලා. මේ නීතිපති දෙපාර්තමේන්තුව මෙච්චර පරිශ්‍රමයක් දරලා, මෙච්චර කැපවීමක් කරලා, මෙච්චර කාලය වැය කරලා ලොකු අදිෂ්ඨානයකින් යුතුව ඉදිරිපත් කරන නඩු, ගොනු කරන නඩු. එතකොට ඒ නඩුවල ලිපිගොනු අසම්පූර්ණයි කියලා අධිකරණය කියනවා. එහෙමනම් වසර ගණනාවක් තිස්සේ ඉතා කැපවීමෙන් සිය කටයුතු කළායි කියන නීතිපති දෙපාර්තමේන්තුව ගැන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහත්මයාටත්, ඒ වගේම පොලිස් ප්‍රකාශකතුමාටත් මේ විතර වගකීමෙන් කතා කරන්න පුළුවන්ද? එහෙම ලැජ්ජාවක් කියන එකක් නැද්ද රට ඉදිරියට ඇවිල්ලා මේ විදිය ප්‍රකාශ කරන්න? ඊළඟ ප්‍රශ්නේ තමයි, අපි මීට ඉස්සරත් පෙන්වලා දීලා තියෙන පරිදි පාස්කු ප්‍රහාරය දියත් කළ මුස්ලිම් අන්තවාදීන් ඇතැම් බුද්ධිංශ නිලධාරීන් අතින් ඒ නිලධාරීන් විසින් මෙහෙවනු ලැබුවයි කියන චෝදනාව නිෂ්ප්‍රභා කිරීමට ආරක්ෂක ලේකම්වරයා සතු විමර්ශන මොනවාද, වාර්තා මොනවාද, ඒවා ඉදිරිපත් කරන්න. ඊළඟ කාරණය තමයි, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ මෙහෙවපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසරක මහත්මයා මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම. ඒ පෙත්සමේ තිබෙන කරුණු අතරේ සහරාන් සහ ඔහුගේ පිරිස සමග බුද්ධිංශ පැවැත්වු ගනිදුනු සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරලා තියෙනවාද? මේක ඉතාමත්ම බරපතල කාරණයක්. රටේ ආරක්ෂාව පිළිබඳ, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කාරණයක්. එතකොට මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා තියෙනවද? අඩු ගානේ පරීක්ෂණයක් පටන් අරන් තියෙනවද? එහෙම පරීක්ෂණ පැවැත්වුවා නම් ඒ පිළිබඳව තියෙන වාර්තා මොනවාද? දැන් උදාහරණයක් හැටියට පොඩි සහරාන් කියන කෙනාගේ සමීපතීන් සම්බන්ධයෙන් කළ අනාවරණයේදී සොනික් කියන සංකේත නාමයෙන් හඳුන්වපු පුද්ගලයා ගැන අවධානය යොමු වුණා. ඒ පුද්ගලයාගේ IP ලිපිනය විමර්ශනය කරද්දී එය උපපොලිස් පරීක්ෂක බණ්ඩාර කියන අයෙකුගේ බව හෙළි වුණායි කියලත්, CID එක ඒ බණ්ඩාර කියන කෙනාව ප්‍රශ්න කිරීමට යෑමේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ ඒ ප්‍රශ්න කිරීම නවතා දමන ලෙසත් ඒ බුද්ධි මෙහෙයුමක් බවත් ප්‍රකාශ කළා. එහෙමනම් ඒ බුද්ධි මෙහෙයුමේ ප්‍රතිඵල මොනවාද කියලා අපි දැනගන්නට කැමැතියි. දැන් මේ බුද්ධි අංශයේ විසින් කළපු මෙහෙයුම මොකද්ද? ඒ මෙහෙයුමෙන් සොයාගත්තු දේවල් මොනවාද? මේවා ඉතාම වැදගත් ප්‍රශ්න. ඒවට කමල් ගුණරත්න මහත්මයාත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියපු නිලධාරිනුත් උත්තර දෙන්නට ඕනේ. 13 වෙනි ප්‍රශ්නේ තමයි, මේ රජයේ බලයට පත් වූ වහාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරන්නට කියලා එම අංශ සහ ඒ නිලධාරීන් ප්‍රතිව්‍යුහගත
කරමින් අපේක්ෂා කළා නම් ඒවන විටත් ඒ පරීක්ෂණ මෙහෙවමින් සිටි නිලධාරීන් අනාවරණය කරගෙන තිබූ කරුණ ඔස්සේ පරීක්ෂණ ඉදිරියට නොගියේ කෙසේද? ඒ කියන්නේ මේ ප්‍රාසික ප්‍රහාරය ආරම්භ වෙච්ච දවස ඉඳන් සිදුවෙච්ච පරීක්ෂණ තියෙනවා. එතකොට එහෙම තියෙද්දී මේ රජයේ බලයට පත් වුණු වහාම කරේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පුළුල් කරන්න ඕනේ කියලා මේ විමර්ශන අංශත් ඒ වගේම නිලධාරීනුත් ප්‍රතිව්‍යුහගත කරන්නේ කරා. සමහර අයව මාරු කරා, සමහර අයව එතනින් අයින් කළා. එතන මේ වගේ ප්‍රතිව්‍යුහගත කරණයක් කරලා එතකොට ඊට ඉස්සෙල්ලා තිබිච්ච පරීක්ෂණ නේද ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒව ඉදිරියට ගෙනියන්නේ නැතුව ඒව හැංගුවේ ඇයි? ඒව වහල දැම්මේ ඇයි? කියන ප්‍රශ්නෙට උත්තර දෙන්නට අවශ්‍යයි. ඒ වගේම එහෙම විමර්ශන කටයුතු මෙහෙයවමින් සිටි නිලධාරීන්ට ස්ථාන මාරු වීම ලබා දුන්නා. පාස්කු ප්‍රහාරයේ වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වගකීම් පැහැර හැරිය බවට ජනාධිපති කොමිසම නම් කළ අය සිය තනතුරු වලින් පහ කරනව වෙනුවට එහෙම නැත්නම් Tamanගේ ඒ වැඩ තහනම් කළා විනය පරීක්ෂණ කරනව වෙනුවට ඒ නිලධාරීන්ට උසස් වීම් ලබා දීමට කටයුතු කළා. අන්න ඒ තීරණය ගත්ත දේශපාලන නායකයෝ කවුද? එහෙම නැත්නම් නිලධාරීන් කවුද? මේව රටට හෙළි කරන්නට ඕනේ. එහෙම කළේ ඇයි කියන එක රටට කියන්නට අවශ්‍යයි. 15 වෙනි ප්‍රශ්නය තමයි සහරාම් හෂීම්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගෙන තිබුණා DIG නාලකද සිල්වා. නමුත් ඔහුව අත්අඩංගුවට ගන්නට පෙර නාලකද සිල්වා මහත්මයව අත්අඩංගුවට ගත්තේ කාගේ නියෝගයක් මතද? එතකොට ඒ අත්අඩංගුවට ගැනීම නිසා නාලක දෙසිල්වා මහත්මයා අත්අඩංගුවට ගැනීම නිසා සහරන් හෂිම්ව අත්අඩංගුවට ගන්නට තිබිච්ච අවස්ථාව පැහැර හැරුණා. එතකොට ඒ තීරණය ගත්තේ කවුද? ඒ වගේම අපි දැක්කා මේ පාස්කු ප්‍රහාරයට පස්සේ අපි දැක්කා මේ නාමල් කුමාරගේ නාටකය. ඌ ඇවිල්ලා කියනවා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා ඌ ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. ඌ ගා හඬපට තියෙනවා කියලා කියනවා. දැන් මේක සම්පූර්ණ නාටකයක්. මේ නාට්‍යයක්. මේ නාමල් කුමාර ජවනිකාවේ නිර්මාතෘවරයා කවුද? දැන් එතකොට මේ කුමන්ත්‍රණය පිළිබඳව කිසිම පරීක්ෂණයක් සිද්ධ වුණ නැද්ද? මේක හරිම බරපතල කාරණාවක් නේ. මේ ජනාධිපතිවරයවයි හිටපු ආරක්ෂක ලේකම්වරයවයි ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තිබුණයි කියන එක. එතකොට එතනින් එහාට ඒක එහි පරීක්ෂණ පැවැත්වුණ නැද්ද? එතකොට මේ පරීක්ෂණවල මොනවහරි වார்த்தාවක් තියනවාද? පරීක්ෂණ නිමා කරලා කාවහරි අත්අඩංගුවට අරගෙන නීති ඉදිරියට ගෙනියලා තියනවාද? මේවා කමල් ගුණරත්න මහත්මයා ඇතුළු අනෙක් නිලධාරීන් රජය රටට කියන්නට ඕනේ උත්තර දෙන්නට ඕනේ දේවල්.